කවිය උපදින්නේ ජීවිතයෙන් කියන එක සාමාන්‍ය පිළිගැනීමක්. පුරාණ ಭಾರತೀಯ ਵਿਚාරකයන්ට අනුව ජීවිතය අවුල් කරගත්තේ නැති කෙනෙකුට කවියෙක් වෙන්නට බැහැ කියලා කියනවා. ඒ වගේම අදහසක් තියෙනවා ආදරය කියන වචනෙට කවිය පర్యాయ පදයක් කියලා. එහෙමනම් අපට තව එකක් කියන්නට පුළුවන් විරහව කියන පදයටත් කවිය පర్యాయ පදයක් කියලා. කෙසේ වෙතත් අපට අපි වැඩියෙන්ම කැමති අපේ සිතෙහි චමත්කාරය ජනනය කරන කවි වලින් අති බහුතරය ප්‍රේමය හෝ විරහව විෂය කරගත් කවි. සිංහලේ නූතන සිංහලේ මහා කවිය හැටියට සලකන මහාචාර්ය සරච්චන්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍ය ලෙස සලකන සිංහබාහු නාටකය රචනා කළ අන්දම ඔහුගේ ස්වයං චරිතාපදානය ලෙස සලකන පින් ඇති සරසවි වරමක් දෙන්නේ කියන කෘතියේ අනුවේදනීය ලෙස සටහන් කරලා තියෙනවා. දාරක ප්‍රේමය පිළිබඳ හැඟීම තමන්ට දැනුණු හැටි. තමන් තනියෙන් පේරාදෙණිය ජීවත් වෙනකොට ලැබපු අත්දැකීම. ඒ අත්දැකීම ඔස්සේ ඔහු කියවීමෙන් මතකයේ රඳවාගෙන තිබුණු යමක් සිහිපත් වීම. ඒක තමයි රාහුල කුමාරයා මහාන කරපු අවස්ථාවේදී සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේ බැහැ දකින්නට ගිහිල්ලා වැඳ නමස්කාර කොට කියනවා, ස්වාමිනී නුඹ වහන්සේ මහනෝදා මට දුක් බොහෝ විය. නන්ද කුමරු පිළිබඳව දෙසේ විය. රාහුල කුමරු පිළිබඳව එය අධික ප්‍රමාණ විය. ඔබ වහන්සේගේ ශාසනයෙහි දරුවෙකු දෙමාපියන්ගේ අනුදැනුම නොමැතිව පැවිදි නොකරනු මන අයයි වරයක් පමුණුවනු මැනවි. ඒ අවස්ථාවේම බුදුන් වහන්සේ මේ වරය පැමිණ වූ බව සඳහන් වෙනවා. මේ පුවත ටිකක් දීර්ඝව සිහිපත් කරමින් සරච්චන්ද්‍රයන් පෙන්වා දෙන දෙයක් තමයි ධාරක ප්‍රේමය තමයි පියෙකුට දරාගන්නට අපහසුම ජීවන අත්දැකීම. දරුවෙක් තමාගෙන් වෙන්වීම කියන කාරණාවේ ස්වරූප කීපයක් තියෙනවා. එකක් තමයි හැරදමා යාම. මේ අත්දැකීම ආශ්‍රය කරගෙන රචනා කරපු සිංහබාහු නාටකය පොතක් හැටියට පළ කරනකොට ඒ පොත එතුමා පිළිගන්වන්නේ තමාගේ දියණියට. මේ ධාරක ප්‍රේමය පිළිබඳ හැඟීම තමන් කම්පණයට පත් කළ දියණියට. මෙහෙමයි ඒ කවිය. ගොදුරු නොවී පෙරසේ පස් ඉඳුරන්ට රූ සඳ ගඳ ඈ අරමුණු ඇතිවට මගෙන් මෙමුළු ලොව ඈතට යන කලට නුඹ ලං වෙයි දින දින මා හදවතට. ඈත් වෙතොත් මාගෙන් හැමදේ එවිට දුකක් නැතිව යා හැකි නොවැ පරලොවට. නුඹත් දුරුව ගිය කල නියමය ලෙසට දමායන්ට බැරි කිසිවක් නැත මෙමට. මේ පියෙක් දියණියට තමන්ගේ නිර්මාණයක් පිළිගන්වමින් ලියා තිබෙන කවිය. මේ කවිය අපිට පිටු ගානක් විවරණය කරන්නට පුළුවන් අනුවේදී අනුවේදනීය හැඟීම් පොකුරක් ගැප් කරගත්ත කවියක්. දැන් මේකෙන් පැහැදිලි වෙන එක කරුණක් තමයි ජීවිතයේ සන්තාපය ශෝකය තුලින් කවියක් උපදිනවා කියන එක. මට තව කවියක් මතක් වෙනවා. ඒකත් පොතක පිළිගැන්වීමකටම ලියලා තියෙන කවියක්. ඒ කවිය ලියලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න. එතුමාගේ දෙමළ සාහිත්‍ය ඉතිහාසය කියන කෘතිය පිළිගැන්වීමට ලියා තිබෙන කවිය මෙයයි. ජීවිතයට අමාවකා වෙලාවට
කාටත් හොරා ඔබ පුන් සඳ වුණා මට මතු මා යතුත් මට වෙන් කළ අපායට නෑවිත්තින්න ඔබ දෙව්ලොව වලාපිට අමිහිරි කවි ගහන මගේ ජීවිත පොතට කවුසිලුමිනේ කවියක් විය ඔබ සුමට එනමුත් කුකවි මට කවිකම් නැති පවට නීරස මෙකවි පද බැන්දෙමි ඔබ නමට මේ කුඩා කවි දෙකත් පිටු ගණනක් විවරණය කරන්නට පුළුවන් ප්‍රබල ජීවිතානුභූතියක් ගැප් කරගත්ත කවියක්. අපි දන්නවා කවියෝ ගැන කතා කරනකොට මනරම් කවි කල්පනා නිමවන්නෝ භාෂාව අලුතෙන් තනනවා කියලා කියනවා. භාෂාව අලුතෙන් තනනවා කියන්නේ අලුත් වචන හදනවා කියන එක නෙමෙයි, පද සංඝටනෙන් අලුත් ජීවනාර්ථ මතු කරනවා. මතුමා යතොත් මට වෙන් කළ අපායට නෑවිත් ඉන්න ඔබ දෙව්ලොව වලා පිට. මේ කවි දෙක සැරයක් දෙසරයක් කියවනකොට අපට වැටහෙනවා මේ ප්‍රේමය සම්මතය තුළ අනුමත කරන ප්‍රේමයක් නෙමෙයි, අසම්මත ප්‍රේමයක්. එහෙත් ප්‍රේමය කොහොමද සම්මත හෝ අසම්මත හැටියට බෙදාවෙන් කරන්නේ, කොතනද සීමාව? දැන් මේ කත කියා කියන්නේ මට ජීවිත දානය දුන් පිනෙන් ඔබ දිව්‍ය ලෝකයට වඩා උසස් තැනකට යන්නට ඕනේ. ඒකට වචනයක් නැහැ. ඔහු ඒක රසිකයාට දනවන්නේ කොහොමද? නෑවිත් ඉන්න ඔබ දෙව්ලොව වලා පිට. ඒ වගේම කවියෝ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේදී අතිශයෝක්තිය වගේම අල්පෝක්තියත් පාවිච්චි කරනවා. මේ කවි එක තැනක තියෙනවා, අමිහිරි කවි ගහන මගේ ජීවිත පොතට කවුසිලුමිනේ කවියක් විය ඔබ සුමට. සිංහල කාව්‍යාවලියේ සිලුමින තමයි කවුසිලුමින. ඉන් එක කවියක් කියන්නේ, ඉන් ගම්ම කරන්නේ ජීවිතයේ මිහිර තමන්ට උරුම කළ බවයි. එනමුත් කුකවි මට කවිකම් නැති පවට නීරස මෙකවි පද බැන්දෙමි ඔබ නමට. දැන් මෙතන මේ කවියා කතකයා කියන්නේ මට කවිකමක් නැහැ, ඒත් මට මගේ හැඟීම කියන්නට ඕනේ, මට සමාවෙන්න මේ නීරස කවි පද බැන්දට. හැබැයි රසිකයාට දැනෙනවා ඔහු වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කවියෙක් බව. හොඳ කවියෙක්, ප්‍රතිභා සම්පන්න කවියෙක් මනරම් කවිකම් නිපදවන්නේ අත්දැකීම් වලින්, භාෂා ඥානයෙන් කියන එක එදා මෙදා තුර අවිවාදාත්මක කරුණක්. තවත් එක අදහසක් මෙතෙන්දි මට සඳහන් කරන්නට කැමතියි. ජීවිතයේ පිළිබඳ වඩාත් ගැඹුරු සංවේදනාවන් ප්‍රකාශ කරන්නට පුළුවන් කෙනෙක් වයසෙන් මුහුකුරා ගියාට පස්සේ කියන එකත් භාරතීය පඬිවරුන්ගේ අදහසක්. වයසෙන් මුහුකුරා ගියා කියන්නේ ජීවිතයේ සැඳෑ සමයට පත්වීමද? ඒක මොන ආකාරයෙන් විවරණය කළත් සිංහල කාව්‍යාවලියේ විශිෂ්ට කවීන්ගේ මනරම් කවි ලියවිලා තියෙනවා ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය. මට නැවතත් සිහි වෙන්නේ මහාචාර්ය සරච්චන්ද්ර එතුමාගේ විලාසිනියකගේ ප්‍රේමය නම් වූ චම්පූ කාව්‍යයේ අවසානයේ සාමා කියන පුරංගන තමන්ගේ ජීවිතයේ අපේක්ෂා භංගත්වය කියන්නේ මෙහෙමයි. මායාවී ජීවිතයෙන් ගැලවී අවංක ප්‍රේමය සොයමින් ගියාය සාමානම් වරඟන පෙර දවසේ. මිරිකුවකි එය වැටහුණිය ඇහට, වල්ලබයා ඇය හැරදා ගියෙන්ද, පුරාණ දිවිය පිළිකුල් වූයෙන්ද, අසරණ වී රැකවරණද නොමැතිව හුදෙකලාව විසුවා දිවි හිමිතේ. මෙහි තව එක කවියක් තියෙනවා. ඒ කවිය තමයි මනරම්ම කවිය. සරච්චන්ද්‍රයන් මේ කවිය නිර්මාණය කරන්නේ ප්‍රේමය නම් කුමක්ද කියන එක කවි බසින් පැවසීමටයි.
ප්‍රේමේ නම් අසනිය කුසුමක් වේ. රිසි වූ කෙනෙකුට පූජා කරන්ට ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබන්ට නොසිතා බිඳකුත්. මේ කවි නැවත නැවත කියවනකොට අපේ ජීවන ලාලසාව දල්වනවා. ජීවිතයේ සංකීර්ණ අත්දැකීම් පිළිබඳ ගැඹුරට කල්පනා කරන්නට ඉන් යම් කිසි චමත්කාරයක් ලබන්නට රසිකයෙකුට හැකියාව ලැබෙනවා. උසස් කවියෙක් සැබවින්ම මනරම් කවිකම් නිර්මාණය කරන මැවුම්කරුවෙක්.